මොනවා හරි පොඩි සිද්ධියක් වුණාපම ඒ සිද්ධිය මහා ලොකුවට ලොකු කරලා සමාජ ආලාහරහ නැති නැති බිල්ලන් මවන්න ගිහිල්ලා තමයි රට ඇතුලේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම අද විපක්ෂය විපක්ෂය කටයුතු කරන්නේ රජයට උදව් කරලා කොවිඩ් 19 පරාජය කරනවා වෙනුවට කොවිඩ් 19 එකට උදව් කරලා රජයේ පරාජය කිරීමේ ප්‍රතිපත්තිය තුල තමයි වුන් ඉන්නේ. ඒ නිසා තමයි මේ හදිසියේ ලහිලහියේ මේ උද්ඝෝෂණ රැල්ලක් නැවත වතාවක් නිර්මාණය කරන්නේ. ඔවුන් උද්ඝෝෂණ කරද්දී ගිය සැරේ උද්ඝෝෂණ 107ක් කරලා තිබුණා. 107ක්. ඒතර මේ උද්ඝෝෂණ මාලාව හරහා කොවිඩ් 19 වසංගතයේ වැඩි වෙලා මාස ගණන් රට වහන්න වුණා. අද මේ වෙද්දී ලෝකෙ දියුණු රටවල්වල වැක්සින් හදන සමහර රටවල්වලත් අපි තරම් වැක්සින් කරන්නේ 70% ආසන්නට වුන් ගිහිල්ලානේ. හැබැයි අපේ රටේ මේ වෙද්දී 70%කට වැඩි ප්‍රමාණයක් කියලා දා පුංචි දරුවන් නැර අනෙක් සියලු දෙනාම පාහේ තමුන් කැමැත්තෙන් වැක්සින් කරන්නේ කරන හැමෝටම වැක්සින් එක අපි අද දීලා ඉවරයි. දෙවැනි එක පළවෙනි සහ දෙවැනි වැක්සින් එක දීලා ඉවරයි. දැන් මේ වෙද්දී තුන්වෙනි වැක්සින් එකත් බූස්ටර් එකත් දැන් පටන් අරගෙන තියෙනවා. බූස්ටර් එකත් දැන් පටන් ගත්තා. ඒ නිසා මේ රටේ බැරි අමාරුකම් මොනවා තිබුණත් රටේ ජනතාව ආරක්ෂා කරලා තිනවා. ඒ වගේම සමහර අයට අමතක වෙලා දන්නේ එදා යහපාලන ආණ්ඩුව කාලේ පාතාල ලෝකය නැගිටලා හන්දි හන්දි ගානේ මිනිසු මරණ යුගයක් නිර්මාණය වෙලා තුනා. මේ ගොඩක් ඈතක නෙමෙයි, දැන් මේ වසර 3-4කට ඉස්සෙල්ලා. ඔබ මාධ්‍ය සහෝදරයන් හැටර ඔබට මතක ඇති මේ කොළඹ නගරයේ සහ නගරවල කී පොලක ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ඉල්ලුවද, ව්‍යාපාරිකයෝ මරලා දැම්මද? ඒ පාතාල ලෝකය මර්ධනය කරන්නට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට පුළුවන් කම තිබුණා.